පවතින පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරි කාලයේදී වී ගොවිතැන හා එළවලු වගාවන් පමණක් නොව කෘෂි ශාස්ත්‍ර ගණනාවක් කඩා වැටිය හැකි බවට විද්වතුන් පවසනවා. මේ අතර ප්‍රදේශ රසක ගොවීන් අදත් සිය විරුද්ධය පළ කළේ තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්. මෙන්න බලන්න ආණ්ඩුව ගොවියා නැසන ආණ්ඩුව ගොවියා නැසන ආණ්ඩුව වගාවට පොහොර දියව් වගාවට පොහොර දියව් වගාවට පොහොර දියව් මිලිස අනුරාධපුර තිරප්පණේ ලැබුණෝරුව ගොවින් උද්ඝෝෂණින් රත්වුණේ පොහොර ගැටලුවට ඉක්මන විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්. මේව ඇමතිවරු තමයි රටේ පත් කරගන්න ඕනේ. අපිට කරලා තියෙන විනාශ රටක් දැන් නැති ගමක් දැන් නැති බඩ ගෝත්‍රවාදීන්ට රට දීලා කරලා තියෙන දේ අපි राज्य निर्धारण බංගලදේශ උන් ණය ගන්න රටන්නේ මහත්තයෝ මේක මේකට කියන්න පුළුවන් ද ආණ්ඩුවෙන් තහනම් කරලා තියෙන උඹලා හැදිලා වරෙල්ලා කියලා ඈ මේ මේ හරක්ට තේරෙන්නේ නැද්ද මේක මාත්‍යව දැන් මේ වගාවේ මලගම මේ ගෝවියගේ මලගම මම එකක් කියනවා මේ ආණ්ඩුවෙත් මලගම තමයි මේ මහනුවර මාරසන එහෙන ගහන්න මේ කරලා තියෙන අපරාධ පොර ටික නැ ගෙහෙ ටික නැ එහෙන ගහන්න නිලධාරි හැත්ත බුරුත්තර කියන්නේ ඔය සීතල කාමරේ ඉඳලා තීන්දුව తీරන ගන්න කණින් ඇවිල්ලා බලපල්ලා අපිත් එක්ක ඇවිල්ලා කතා කරපල්ලා යායට වරෙල්ලා මෙතන තමයි ඇවිල්ලා කතා කරලා තීන්දුව తీරන ගන්න ඕනේ මෙතනින් තමයි නිරීක්ෂණ නිගමන වලට එන්න ඕනේ එහෙම නැතුව සීතල කාමරේ ඉඳලා කතා කරලා කවදාකවත් ගොවිතැන දිනු කරන්න බෑ නාවුල හැලඹ දහවත්ත ගොවියෝ පාරම්පරිකවම කලේ ලොකුලුණු වගාව මෙතනේ අපේ ගම්මානයේ තුල ලොකුලුණු කිලෝ 15ක්වත් කරගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා අදාළ පොහොර නැ වල්නාසක නැ කුරුසිකන්ම ඇමති කියනවා පොහොර තියනවා කියලා පොහොර කොහෙද තියෙන්නේ? ඊන දණක් අපිට කියන්නේ අපිට නිකන් පැනඩෝල් පෙත්තක්වත් එපා. ඒදි මේක දෙවනි සෝමාලියාව වෙනවා. ආහාර නැතුව මේ මිනිස්සුන්ට මැරෙන්න සිද්ධ වෙන්නේ. අපි ගොවිය විතරක් නෙවෙයි මුළු රටම වැටෙනවා මේ වැඩේ. නිකන් පොහොර දෙනවා. කණ්ඩ දෙනවා නිකන් කියලානේ. බලේට ආවේ දැන් අවසානේ උනේ කබලෙන් ලිපට වැටිච්ච එක. අපි දැන් අවුරුදු 50ක් විතර වෙච්ච මිනිස්සු මේ වගේ දුන්න ඡන්දකට දුක් වෙන්නේ පළවෙනි අවුරුද්දට. ඔයාලා සම්පූර්ණ ගණන් නෙමෙයි පීනන්න බැරිය මුහුදට දාලා පීන පියෝ කියනවා වගේ කරන වැඩන්නේ මාධ්‍යයෙන් පෙන්නලා වැඩන්නේ. ඕගොල්ලන්ගේ සුරංගනා කතා හන්න අපි මේ බලාපොරොත්තුත් නැහැ. එච්චර මහ ලොකු දිනු කරන්න දඟලනවා නම් ගොයියට පොහොර ටික දෙන්න බැරි නම් මොකටද ඉතින් ඔයාලා ලොකු පුටුවල ඉඳගෙන ඉන්නේ? මේ වගේ ජරාණ්ඩුවක් දැක්කමයි. ලෝකී ආහාර සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වේගෙන් වැඩි වෙනවා. එවැනි තත්වයක් තුල අපේ රටේ පැවැත්මද ආහාර සුරක්ෂිතතාව මත තීරණය වෙන බව විද්වතුන්ගේ මතයයි. ලබන කන්නේ වෙනකොට ඇත්තටම කියනවා නම් කෘෂි විද්‍යාඥයෝ කියනවා නිෂ්පාදකතාවය 30%කින් පමණ අඩු වෙන්න පුළුවන් කියලා. මේ 30% කියලා කියන්නේ ඉතාම විශාල ප්‍රමාණයක්. ඒකෙන් මහා විශාල බලපෑමක් කරන්න පුළුවන් කෘෂි වගාවේ නියුතු වෙලා ඉන්න ගොවීන්ට. ඒ වගේම කෘෂි ආහාර පරිභෝජනය කරන ඔබ අපි හැමෝටම විශාල ලෙස මිල ඉහළ යන්න පුළුවන් මේ නිෂ්පාදකතාවය අඩුවීම තුලින් ආනයනය ඉතා විශාල ලෙස වැඩි වෙන්න පුළුවන්. එතකොට අපේ විශාල වියදමක් අපිට දරන්න සිද්ධ වෙනවා ආහාර ආනයනයට. ඒ වගේම ආහාර අපනයනෙන් අපි ලබාගත් ආදායමත් අපිට නැති වෙන්න පුළුවන්. අපේ රටේ එළවලු සහ පළතුරු නිෂ්පාදනය සාමාන්‍යයෙන් අපේ රට වාර්ෂිකව අවශ්‍ය වෙන මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් මේන් බරපතලම හානිය සිදු වෙන්නේ පළවෙනි එක තමයි හරිතාගාර ආශ්‍රිතව කරන එළවලු නිෂ්පාදනයේ සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා දෙවෙනි බලපෑම විශාල වශයෙන්ම උඩරට ප්‍රදේශයේ ඒ නිසා උඩරට විශේෂයෙන් උඩරට එළවලු වර්ග විශාල වශයෙන්ම කඩාගෙන වැටීමක් සිදු වෙනවා මේ COVID-19 තත්ත්වයෙන් නිසා ලෝකෙම ආහාර නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා මෙහි අවසාන ප්‍රතිඵලය නුදුරු අනාගතය තව වර්ෂයකම ආර දෙකක් යනකොට සාගත තත්ත්වයකට අපේ රටපත් වෙනවා